අයිබෝන් කියලා පිළිගන්නවා සිනස ලංකා ටීවී YouTube channel එකට මේ මොහොතේ අපි ඉන්නේ මතුගම පාන්තිය පුරාණ රජ මහා විහාරයත් එක්ක තියෙන සතර මහා දේවාලය අපි ඉන්නේ මේ ස්ථානය කිව්වොත් වීදි බණ්ඩාර සෙන්පති උතුමා මතුගම පාන්තිය කියන මේ ස්ථානෙන් ගමන් කරන අවස්ථාවක මෙතන තමයි පහන් පත්තු කරලා තියෙන්නේ ඒ දවස්වල කියලා තියෙන්නේ පහන් තියෙන තැන පාන්තිය වෙලා තියෙනවද ඉතින් මේ වගේ තැනක ඉඳලා අපි අද කතා කරන්න සූදානම් වෙලා තියෙන්නේ ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධව ගුප්ත ශාස්ත්‍රය කියන්නේ මොකක්ද ඒ තුලින් ඉදිරියට යන්න පුළුවන් අපිට සාකච්ඡාවක් තමයි මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක ඉන්නවා ජයලාල් කුංචි මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා ආයුබෝවන් ගුප්ත විද්‍යාව සම්බන්ධව ඔබතුමා කාලයක් කටයුතු කරලා තියෙනවා ඒ වගේම ගුප්ත විද්‍යාව හදාarලා තියෙනවා අපි අද ඔබතුමාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුප්ත ශාස්ත්‍රයත් එක්ක ගුප්ත විද්‍යාව කියන්නේ මොකක්ද කියන එකත් මේ දිනවල සමාජයේ බහුලව කතා කරන දෙයක් තමයි වරම් ශාස්ත්‍රය වරම් ලබා ගන්න හැටි වරමින් ශාස්ත්‍ර කියන හැටි ඒ පිළිබඳව අපි කතා කරොත් වරම් කියන්නේ මොකද වරම් ලබා ගන්න පිළිවෙතක් තියෙනවා නම් ඒ පිළිවෙල මොකද්ද මේ ශ්‍රී ලංකා වරමක් කියන්නේ දෙවියන්ගෙන් එන ඥාති ශක්තියක් කරා එන බලයක් ඉතින් ඒ බලයේදී සකල ලෝකයේ මිනිසුන්ට පිහිට වෙන්න එන ශක්තියක් ඒක සම්මා දෘෂ්ටික හෝ මිත්‍යා දෘෂ්ටික දේවල් එක්ක කටයුතු කරනවා ඉතින් උදාහරණයක් වශයෙන් ගම්බාර සුද්ධ සූනියන් දෙවියෝ විෂ්ණු දෙවියෝ පත්තිනි මෑණියෝ භද්‍රකාලි මෑණියෝ ඒ වගේ යන ආකාර තියෙනවා ඉතින් ඥාතිය කරා එන දෙවියන්ගේ ආකර්ෂණයක් ඉතින් ඒක සකල ලෝකයේ මිනිසුන්ට සුවසට පදර දෙන ශක්තියක් ඒක මිනිසුන්ට පෙර සංසාරයේ කරපු කුසල් පින්මහිමියත් එක්ක ඒවා එන්නේ මිනිසුන්ට පිහිට වෙන්න. එනම එන ශක්තියක් තියෙන වරයක් දෙන්න දෙවියන්ගෙන්. ඉතින් ඒක වරමක් විදියට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක අපේ මිනිසුන්ට විවිධාකාර විදියට පිහිට වෙනවා. අපිට මේ වරම් කියන දේ බලෙන් ගන්න පුළුවන් දෙයක්ද අපිට ලැබෙන දෙයක්ද? එහෙමයි වරම් කියන එක නොසිතූ වෙලාවට තමයි මේ දේ එන්නේ. ඉතින් සමහර අය පහන් ආලෝක දල්නවා වරන් එන්න විහිදි වැටෙනවා එතකොට කැරකැවෙනවා කලන්ත දාලා වැටෙනවා ඒ වගේ ඒවා සමහර අයට පුළුවන් අනාගතය ගැන කියන්න ඒ වගේ ජ්‍යොතිෂ තත්ත්වයෙන් පිහිටනවා කැපුම් කැටුම් වලට පිහිටනවා එක එක පැතිවල වල එනවා බෙහෙත් කියනවා හීනෙන් එතකොට ඒ කෙනෙක් සම්මාදෘෂ්ටික පැත්තෙන් දෙවිවරු හෝ ඥාති බලපෑම් අය ජීවමාන කාලයේදී හොඳ දේවල් කරලා කෙනෙක් එයා එන්නේ හොඳ වැඩ කටයුතු වලට තමයි ඉතින් ඒ හරහා පිහිටන ඥාති බලපෑම කිසි සමහර අය එක එක විදියට පිළිනවා සමහර අය කොච්චරම පහන් තිබ්බත් ඒක ගන්න බෑ ඒ දේ ගන්න බෑ ඒ වගේ වෙනවා ඉතින් මන්ත්‍ර ශාස්ත්‍රයත් වරණ ශාස්ත්‍රයයි මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ දෙකක් ඉතින් වරණ ශාස්ත්‍රයේ හතපීතේදී ගත්තොත් එහෙම යකදුරන් විසින් අදුරු ශාස්ත්‍රය තමයි පිළිතුනේ එහෙම ඔබ කැටිකලා බෙදිලා යනවා එතකොට අඳුන් බලන එක වරණ ශාස්ත්‍රය යකදුරු ශාස්ත්‍රය එතකොට ගුප්ත ශාස්ත්‍රය ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඔය ඔක්කොම පිළිතන අය අඩුයි ඉතින් ඒ වගේ කරපු කෙනෙක් ජීවමාන ඉන්න කාලේ මියපරල වගේවත් එයාගේ ඒ වැඩ කටයුතු කරන්න තම කවුරු හරි උපයෝගී කරගන්න ඕන මෙඹුරෙක් හෝ වේවා දරුවෙක් හෝ වේවා එතකොට සහෝදරයෙක් හෝ වේවා එහෙම ඇවිල්ලා අරයාගේ ශරීරගත වෙනවා ශරීරගත වෙලා භූතාත්ම හෝ ප්‍රේතාත්ම වලින් වැඩගන්න දේවල් හා ඒ දේවල් එක්ක එයා බලනවා ඒ දේවල් කරන්නේ ඉතින් සමහර ඒවා හරියනවා සමහර ඒවා වැරදෙනවා ඉතින් ඕක ගොඩක් මේක කියන්න අමාරු ඉතින් අර කියන්නේ පින් දීලා ඒ තියෙන දේවල් එක්ක කරන්න කියලා ඉතින් ගොඩක් මේ ලංකාවේ හොයන්න බෑ කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියලා ඉතින් සමහර අය හරියටම නමත් එක්ක කියනවා ඉතින් ඒ වගේ ගුප්ත ශාස්ත්‍රය සමහර වෙලාවල් වලට මේක හදාරලා වරම් ශාස්ත්‍රයත් එක්ක ප්‍රයෝග කරගත්තොත් හොඳ මඟකට යන්න පුළුවන් විවිධ ස්ථානවල දේවාල තියෙනවා ගමින් ගමට දේවාල තියෙනවා. ඒතරෝ මේ ගම්වල විවිධ ස්ථානවල තියෙන දේවාලවල ඒ ඇදුරන් මේ මන්ත්‍ර ශාස්ත්‍රය දැනගෙන කරන දෙයක්ද නැත්නම් අර වගේ ඥාති බලවේගයකින් එන දෙයක්ද මේ කරගෙන යන්නේ මේ. මේමයි එක එක අය සල්ලි හොයා ගැනීමේ પરමාර්ථයෙන් කරනවා. එතකොට සමහර කෙනෙක් මම දක්ෂයා කියලා කරන්නේ නැහැ. සමහර කෙනෙක් පත පොතෙන් ඉගෙනගෙන කරන්නේ නැහැ. සමහර කෙනෙක් වරමක් තියනවා එයා අත්හදා බලන්නේ නැහැ. ඉතින් ඔය කටයුතුත් එක්කම දේවාල එයාට ඥාති බලවේගයක් කියනවා හීනෙන් හරි ඥාති හරි කියලා දේවාල ප්‍රයෝගී කරගෙන ගුරු
කෙනෙක්ගෙන් උපය කමටහමක් අරගෙන අපි බුදුදහමේ කියන විදිහට එයා හරහා ගිහිලා කමටහමක් අරගෙන එයා කියනවා මේ විදිහට පහන පත්තු කරන්න මෙහෙම කියලා කියනවා. ඉතින් ඔය සමහර අයට ඒ වරන් ශාස්ත්‍රය කියන දේවල් සමහර ඒවා හරියනවා සමහර ඒවා වැරදෙනවා. ඉතින් සමහර ඉතින් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ ගොඩක් මේ මේ විස්තර ගිහිලා බලන්න මොන හරි කරදරයක් වුණාම අපි ඈත අතීතෙත් කියලා තියෙනවා නිමිත්තක් බලන්න යනවා කියලා. ඒක මෑත කාලයේදී දියුණුවත් එක්ක අතරින් පතර වගේ යනවා. ඉතින් ගොඩක් ඉහළ ඉගෙනගත්ත පරිසරයක හොඳ පරිසරයක ඉන්න අය මේ සම්බන්ධව එච්චරම සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි අර ටිකක් පල්ලෙහා මට්ටමේ අය තමයි ඔකට ගොඩක් එකතු වෙන්නේ. ඉතින් ඒවට යාග හෝම ශාන්ති කර්ම වශයෙන් තමයි ඔය දේවල් එක්ක කරන්නේ. ඉතින් බුලත් තියෙනවා, බුලත් වල බලලා කියනවා. එතකොට අඳුන් ශාස්ත්‍රය කිව්වොත් එහෙම අඳුනක් වගේ තේනවා පහන් ආලෝකයට. ඉතින් ඒවා කියනවා සමහරුන්ට කනට කියනවා කර්ණමුණ්ඩ ශාස්ත්‍රයට උපයෝගී කරගෙන. ඒ ඒ විස්තරේට ආපු දේ ලෙඩ රෝග එතකොට අනාගතය ගැන කියන්නේ. ඉතින් ඈත අතීතෙත් තිබිලා තියෙනවා පිට රටවල් වල බාබා වැංගා, නොස්ටඩාමොස්, හැමිල්ටන් පාකර් ඒ වගේ අනාගතය ගැන කියන දේවල්. ඉතින් ඒවත් එක්ක හරිදේ කවුරුත් කැටි කරගන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකත් උපයෝගයට කරගෙන මුදල් පසුබිම හොයා ගැනීමේ පරමාර්ථයෙන් මුදල් පැත්තට තමයි යන්නේ. ඉතින් සමහර අයට මේ අක්කු ඉන්නවා පෙරේට ඉන්නවා කියලා සමහර තැන්වල කියනවා. ඉතින් ඒ කිව්වහම එහෙම කියන්න පුළුවන් සමහරුන්ට. සමහරුන්ට වැඩ කරන්න බෑ. සමහරුන්ට කැපුම් කපන්න පුළුවන්. ස්ටෝට් කියන්න බෑ. ඒවට කීප දෙනෙක්ම උපයෝගී කරගෙන තමයි තොවිල් පයිල් ශාන්ති කර්මය කරන්නේ. මීට අවුරුදු 25කට 30කට උඩදී සාමාන්‍ය ගමක තොවිලයක් තියෙනකොට තොවිලක බෙර හඬක් ඇහෙනකොට ගමේ කීප දෙනෙක් හූ කියාගෙන දඟලනවා. ඒ මේ වගේ ඥාති බලවේගයක් එන අවස්ථාවක්ද? ඇයි මේ වෙනකොට දැන් අද සමාජයේ එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ අපිට? ඒක බෙර තොවිලයක් තියෙන්න පුළුවන්, ශාන්ති කර්මයක් තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ බෙර හඬ ඇහෙනවා අපිට. ඒ බෙර හඬත් එක්ක අර වගේ එදා අතීතයේ ඒ ගමේ උදවිය, ගම්වල ඉන්න උදවිය සමහර අවස්ථාවලදී කෑ ගහපු විදිහ අපි දැකලා තියෙනවා, අත්විඳලා තියෙනවා. අද ඒක නැහැ. එහෙම වෙන්න හේතුව මොකද්ද? එදායි අදයි අතර වෙනස මොකද්ද? මෙහෙමයි, කාලයත් එක්ක මනුස්සයන්ගේ පරිණාමයෙන් ඉහළට ඉහළට යන දියුණු තාක්ෂණ ක්‍රම භාවිතා කරනවා. ඒ කාලෙදී අපි කේන්දරය බලන්න ගියොත් එහෙම බුලත් අතේ තියලා බුලත් තුරලා තියලා කේන්දරය දීලා මුදලක් හෝ කැමති ගානක් එහෙම දෙනවා. අපි ඉතර ගත්තොත් එහෙම යන්ත මන්ත්‍ර තන්ත්‍ර සහ ඇදුරු ශාස්ත්‍රය කරන අය ඒගොල්ලන්ට තිබුණේ ඒක කරන්න විතරයි. ඒ කියන්නේ මේ වගේ වියදම් අධික තත්ත්වයකට පත් වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ කරේ ඒ ශාස්ත්‍රය කරගෙන ගෙදරට එන අය කෑම ගේනවා, ආල් ගේනවා, මී පැන් ටික ගේනවා, ඒ වගේ කරගෙන ශාස්ත්‍රය කරන්නේ. ඒතකොට අනිත් මොන හරි එක ජීවිතෙන් බය වුණත් හරි නූලක් හරි ගන්න අර ඇදුරට එන්න කියන්න කියලා තමයි ඒ ප්‍රධාන ගමේ ආරච්චිලා කෙනෙක් හරි ඒ වගේ සම්බන්ධ වෙලා එහෙම කරලා තොවිල් ශාන්ති කර්මය විදියට තමයි කරන්නේ. ඒක අතීතය ගත්තොත් එහෙම ගොඩක් වෙනස්. ඉතින් සොහොන් භාවිතා කරලා තියෙනවා. එතකොට ඔය මැස්සක වගේ දාගෙන ගිහිල්ලා බෙර ගාගෙන සොහොන් වලට ගෙනිහිල්ලා තියෙනවා. අද ඒව නැහැ. අද ඒව නැත්තේ මන්ත්‍ර ශාස්ත්‍රයේ වැළලිලා ගිහිල්ලා තියෙනවා. එතකොට වැළලිලා ගියාට ඇත්ත తත්වය එහෙම කවුරුත් හෙළි දක්වන්නේ නැහැ. එහෙම කරන්නත් අවශ්‍ය නැහැ. මුදල උපයෝගී කරගෙන මුදල් මත තමයි එයාලා ඉන්නේ. මුදල හම්බ කිරීමේ පරමාර්ථයෙන් තමයි ඉන්නේ. ඒ කාලේදී ඒ වගේ හූ කියන දේවල්, ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. හැබැයි ඒ කාලේ දියුණුවක් නැහැ මේ පැත්තේ. දැන් ඇවිල්ලා දියුණුවයි. ටෙලිවිෂන් එක තියෙනවා, රේඩියෝ එක තියෙනවා, ගොඩක් දේවල් එක තියෙනවා. ඒ අතරතුරේදී බොරු කරන මිනිස්සුත් ඉන්නවනේ. ඒ කාලේදී දන්නේ නැහැනේ. දැන් අපි මේ ගමාවට අදුරෙක් ඉන්නවා කියලා දන්නවා. අපිට ඒවිහක වගේ පෙන්වන්න කවුරුත් කියන්නේ නැහැනේ. ඉතින් දැන් අද දියුණු තාක්ෂණයත් එක්ක උපයෝගී කරගෙන යන්තමන්ත ශාස්ත්‍රය බොරුවක් වෙන්නේ නැහැ. යන්තමන්ත ශාස්ත්‍රය ඇත්තක් කියලා පෙන්නුම් කරන්නේ ක්‍රමවේදයක් නෑ. කනප්පුව කරකවනවා කියලා තිබුණා අතීතයේදී. කනප්පුවට එනවා, පිල්ලි අරිනවා කියලා තියෙනවා, ස්වභාවික සත්‍ය භාවිතා කරනවා කියලා තියෙන ශාස්ත්‍රවේදයක් තිබුණා. ඉතින් මේ තිබුණු එක මීඩියාවලට ඇවිල්ලා ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් ශාස්ත්‍රවේදයක් නැහැ. ඒකේ ඉන්න අයම වල කපනවා මේ ශාස්ත්‍රය පල්ලෙහාට ගන්න. ඒ දියුණුව කියන්නේ මුදල්මය දියුණුවක්ද? මොකද අපි දේවාලයකට ගියාම දේවාල ඉස්සරහම අපිට දකින්න ලැබෙන්නේ යම්කිසි දෙවි කෙනෙක්ගේ, යම් කිසි දෙවි කෙනෙක් උපයෝගී කරගෙන සාස්ත්‍ර කියනවා කියලා. ඒ වගේම ඊතරම් ගහලා තියෙන පඬුරු රුපියල් මෙච්චරයි කියලා පඬුරු, කියන්නේ බුලත් අපත් එක පඬුරු. මේක දෙවියන් විසින් නියෝග කරපු දෙයක්ද නැත්නම් ඒ ඇදුර තීරණය කරපු දෙයක්ද මේ පඬුරු කියන දේ? මෙහෙමයි, මේ මම දකින විදියට නම් මම ගොඩක් දේවාලවල ගවේෂණාත්මක දේවල් කරලා තියෙනවා.
ඒවාල වරන් සාක්ෂියත් එක්ක ගොඩක් ෆලෝ කරලා තියෙනවා. එකක් හදාරලා තියෙනවා. අදටත් සාමාන්‍යයෙන් කැමති සම්මාදෘෂ්ටික මිත්‍යාදෘෂ්ටික දේවාරූඪවල් එක්ක ගනුදෙනු කරන දේව ශක්තියක් උපයෝගී කරගන්න දේවල් තියෙනවා. එතකොට දැන් ගෙයක් ආරක්ෂා කරන්න ගියාම එයාට හිතන ගානක් ඒ ඥාති බලවේගය තමයි එන්නේ දියුණු කරන්නේ දරුවට හෝ එයාගේ ඥාතියා උපයෝගී කරගන්නවා එයාව උඩට දාන්න. ප්‍රසිද්ධ කරන්න. එතකොට එයාට කැමුරුම කියලා තියෙනවනේ සල්ලි. ඒ තමන්ගේ ඥාතියාව දියුණු කරන්න තමයි හදන්නේ. තමන්ගේ තමන් දියුණු කරන්න. ඥාතියා තමයි සපෝට් එක දෙන්නේ. පුෂ් එකක් දෙනවා පස්සේ. එතකොට යාගේ කැමරුම් මාලාව තියන්නේ යක්ෂපත්තත් එක්ක තමයි කැමරුම් මාලාව ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ කඩවර යක්ෂ සේනාධිපති හරහා තමයි මේ සම්බන්ධව සෙට් වෙන්නේ. ඉතින් ඒ කැමරුමට ඒ හරහා වෙන්න යක්ෂ බලපෑම් හරහා එන කැමරු ශක්තියක් තමයි මේ මුදලට දෙන්නේ. ඉතින් ඒකදී සමහර අය නිකං කරන කාලයක් තිස්සේ නිකං කරගෙන යනවා ඔය පොඩියට ඒ දේවල් කරගෙන යනවා පසු කාලීනව ටික ටික ටිකට වැඩි වෙලා දේවාලයම වෙලා තියෙන ඉතින් මම දකින විදිය නම් ඉතින් නිකන් කරලා පැත්තරම මේ ශාස්ත්‍රයේ වැඩකුත් නැහැ. මුදලක් නොගත්තොත් මේක ගණන් ගන්නෙත් නැහැ. මුදල් එහෙම අරගෙන නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න තමයි වරන් වෙන්නේ. එක එක විදියට එක එක වරන් වෙනවා. කාලයක් එක්ක යද්දී මේ දේවල් හරියට නොකරනවාම වරන් අහලා ඇති හිර වුණා, නැති වුණා. එතකොට අගාධයෙන් වැටුණා, නන්නත්තර වෙලා වුණා, දේවාලේ වහලා ගිහිල්ලා එහෙම වෙනවා. එහෙම වෙන්න පණුරක් ඥාතිය විසින් නියම කරන ඒවත් තියෙනවා. සමහරු හිතෙනුක් කියනවා මෙච්චරයි මෙච්චරයි කියලා එහෙමත් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ආවත් සකල ලෝවැස මිනිස්සුන්ට පිට වෙන වරයක් තමයි දෙවියන්ගේ තියෙන අන්තිමට දෙවියන් විසින් ඔහෝ ඒ යක්ෂ ප්‍රේත ආත්මවල විසින් ලොකු දඬුවමක් ලබන්නේ. මේ වරම කියන්නේ හරි අමුතු දෙයක් ඉතින්. මේ වරමත් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම සමහර දේවාල වලට ගියාම කියනවා ඔයාට වරමක් තියෙනවා කියලා. දැන් අද කාලේ එක දේවාලයකට පුද්ගලෙන් 20ක් ආවත් 20ක ඉස්සෙන් 10 දිනකටවත් ඔය කතාව කියනවා. එතකොට එයාලා ඒ පස්සෙන් යනවා. මේ දේ ඇත්තක්ද නැත්නම් මේ ඇදුරු කරන්නේ මේ අයට වරමක් තියෙනවා, ඔයාට මේ හැකියාව තියෙනවා කියලා පෙන්නගෙන ඔය කියපු විදිහට මුදල් ලබා ගැනීමක් හෝ මේ දේවාලය යම්කිසි දේවාලයකට නතු කර ගැනීමක්ද තියෙන්නේ? එහෙම හිතෙන් ඒ කියපු දෙකේ මං කියන්නේ හරි කියන්නේත් නෑ, වැරදි කියන්නේත් නෑ. ඒ සමහර වෙලාවට දැන් ඇවිල්ලා තියෙන එක 60ක් 70ක් පර්සන්ටේජ් එක වැඩි ඔය කියන සල්ලි මුදල් පැත්තට. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඔයාට වරමක් තියෙනවා. අද ලංකාවේ ඇවිල්ලා වරමක් සුද්ධ කරන්න කියලා කියනෝනේ ඒ ස්ථානවල වඩින්න යනවා, බලයක් ගන්නවා, බල පිහිටවනවා, කැපුම් කපනවා. මොකද කවුරුත් ඒ වරන් සාස්ත්‍රයේ ඉන්න කෙනෙක් කටපාඩම් කරලා කවදාවත් එයාට වමනාවක් නැහැ. ඒ ශාස්ත්‍රය දියුණු කරන්න හෝ එහෙම ජ්‍යොතිෂ්‍යවේදී ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. රේඛා ශාස්ත්‍රය ඉගෙන ගන්න කැමැත්තක් නැහැ. ගුප්ත ශාස්ත්‍රය ඉගෙන ගන්න මම කියන්නේ මේ වරම නෙමෙයි. දැන් මම කියනවා ආ මේ දේවාලේ දෙන්නකෝ ඥාතියගෙන් මම අහලා කියන්නම් ඥාතිය ඇඟට එන්නුනේ. ඒ අර ඒ එක පැත්තක් දාගෙන තමයි කියන්නේ. එතකොට එයාට ඔය බලන්න ඔබතුමා වරන් ශාස්ත්‍ර අනුකූලව දෙන්නෙක් එකතු වුණොත් කතා කරන්නේ මේමයි. මොකද මේගොල්ලෝ හැම තැන්වලම කතා කරන්නේ ආ ඔයාට කොහොමද, ඔයාගේ ඥාතිය කොහොමද, හොඳයිද, මෙයාගේ මෙහෙම කොහොමද, අරවා මේවා හොය 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 ඉන්න. ඉතින් ඒකෙදි දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම හරියටම කියනවනේ. දැන් ඔයාගේ ඔබතුමාගේ මියගිය ආත්මයක් ඉන්නවා, හරියට නම නන්දාවති කිව්වොත් එහෙම ආච්චි නන්දාවති හරියටම හරි. එතකොට එයාගේ ඔළුවේ වැඩ කරනවා හරි මෙයා වැඩකාරයෙක් තමයි මේ වගේ. එතකොට සමහර ඒවා මන්ත්‍ර ශාස්ත්‍රානුකූලව ඒ හිර කරන දේවල්, ස්තෝත්‍ර මෙන්න තියෙන දේවල් මන්ත්‍ර ශාස්ත්‍ර හරි වැඩකාරයෝ හරහා එම දාලා තියෙනවා. ඉතින් මේ වරන් ශාස්ත්‍රයේ ඉතින් අර තමන්ගේ කැමැත්ත සහ නොලෙජ් එක ගොඩක් බලන්න, නොලෙජ් එකක් ඉගෙනීම නැති ගොඩක් අය තමයි මේවා සම්බන්ධ වෙන්නේ. ඉගෙනීමක් කියන අය වරම තියෙනවා. ඒත් ඒගොල්ලෝ ඒක දියුණුවට හරි වෙන දෙයකට හරි පාවිච්චි කරනවා. මොකද ගොඩක් සමහර වෙලාවල් වලට විභාගෙවත් පාස් වෙච්ච නැති මිනිස්සු තමයි ගොඩක් මේ සම්බන්ධ වෙන්නේ. මොකද මේ එයා බලන්නේ ගමට දෙයක් ගමක දේවාලයකට ගියොත් එහෙම ඔය ආරූඪ වෙලා සාස්තර ක්‍රියා කරනවා කියලා ඒවා කියලා දෙහි ටික කපලා ආශිර්වාදයක් කරනවා. පරණ දැන් ගමේ තියෙන දේවාලයක් පාළුවට ගිහලා එයා කැමති නැහැ ඒකේ වැඩ කරන්න, මේ මිනිස්සුන්ට සෙස්සාන්තියක් තලන්න කැමති ගානක් තියන්න කැමති නැහැ. එයා බලන්නේ මේ දේවාලේ පසු කාලීනව බලද්දී දේවාලේ එන්න එන්න වැඩි වෙලා වාහන තියාගෙන එහෙම කළා එහෙම කරලා. මේක සමහරු කියනවා කැඹුරුම දුන්නේ නැද්ද කියලා, මුදල හදලා දුන්නේ නැද්ද කියලා. ඉතින් ඒකේ බොරුවක් තියෙනවා, ඇත්තක් තියෙනවා. ඒ බොරුව ඇතුළත රජකරන අයත් ඉන්නවා. ඒවා අනුව මීඩියා වලින් දැන් අලුත් කියලා තත්ත්වයට YouTube එක දැම්මොත් එහෙම එයා හෙට දවසේ දැන්
1 මිලියන් වගේ සබ්ස්ක්‍රයිබර්ස් ලා තියෙන channel එක දැම්මොත් එහෙම මම මේ කියන දේ එයාට ප්‍රසිද්ධ වෙලා එහෙම වෙනවා. එතකොට එතනදී එයා 40,000 නෙමෙයි 60,000 නෙමෙයි 70,000 දුන්නොත් අර පළවෙනි වැඩෙන්ම එයා හොයාගන්නවා. ඉතින් ඒකේ අර මම කිව්වේ ප්‍රසිද්ධියත් එක්ක ප්‍රසිද්ධිය ලබා දෙනවා අර විදිහට. ඒ විදිහට දෙන්නේ ඒගොල්ලෝ මුදල් 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 දෙනවා එයාට, එයා ප්‍රසිද්ධ වෙනවා. ඉතින් එයා හරිද වැරදිද කියන කියනකොට ගිහිල්ලා බලන්න කරලම් බලන්න එපා හරිද වැරදිද කියලා. ඒ එහෙම තත්ත්වයක් තමයි ඉතින් අද තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සයා ප්‍රසිද්ධ වෙනවා දැන් ඔය හැම කවුරුත් මේ මාධ්‍ය ඇතුලේ ආවත් එයා ප්‍රසිද්ධ කරන්නේ මාධ්‍ය වෙතින්ම තමයි. උදාහරණයක් වශයෙන් ගොඩක් දේවල් තියෙනවා උදාහරණ. මේ උදා මෑත කාලයේදී තියෙන ඒවා ධම්මික පැණිය සම්බන්ධ වෙයි එහෙම ප්‍රශ්න වුණා. ඊට පස්සේ ඔය ධාතු වැඩම කරා කියලා එහෙම ප්‍රශ්න වුණා. ජ්‍යොතිෂ වේදිය කීප දෙනෙක් ආවා එහෙම ප්‍රශ්න වුණා. ඒගොල්ලෝ කාලෙකට උඩට එනවා ඒ කාලෙකට පල්ලෙහාට එනවා. යන්නේත් ඉතින් මාධ්‍ය හරහා තමයි මේ සම්බන්ධව ඒ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඇත්තට මොකද්ද වැරද්ද මොකද්ද කියලා තමන් ඒ තමන් හරි මාර්ගයක ගියොත් ඔතනදී ගොඩක් කරන මාධ්‍ය වගකීමක් ගන්නෙ නෑ. මාධ්‍යෙන් කරන්නේ යම් කිසි දෙයක් පෙන්වා දීමක් විතරයි. ඒක ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගොඩක් වෙලාවට හැංගිලා තියෙන දේ ඉස්මතු කරලා පෙන්වීමක් විතරයි. මොකද වගකීමක් ගන්න නෑ මාධ්‍ය ආයතනයක් කියන්නේ. ඒතකොට මේ වරම් ශාස්ත්‍රයේදී වරමක් ලබා ගන්න මොනවද කරන්න ඕන පිළිවෙත්? සාමාන්‍යයෙන් කියනවා දවස් 7කින් වරම් අරන් දෙනවා. දවස් 20කින් වරම් අරන් දෙනවා. අපිට ගෙදර ඉඳන්ම වරම් ගන්න පුළුවන්ද? වරමක් ශක්තිමත් කරගන්න පුළුවන්ද? මොකද්ද මේ පිළිවෙල? මෙහෙමයි, වරමක් ගන්න ඉස්සෙල්ලා පපුව හොඳ වෙන්න ඕනේ. මම මේ කියන්නේ මිනිස්සුන්ට අවංක වෙන්න. ඒ කියන්නේ ගෙදරෙන් නිදාගෙන හිටියා රෑ 12ට ආව ගමන් ඒ මිනිහට සෙතක් සාන්තියක් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒක. ඉස්සර එහෙම සාස්ත්‍යයක් තිබුණා. එතකොට භාවනා යෝගී ශක්තියක් හරි භාවනාවක් හරි මොකක් හරි තමන් ආනාපාන සති සම්මාදෘෂ්ටික දෙවිදේවතාව වරා භාවනාවක් කරන්න ඕනේ දේ. තුන්වෙනි එක තමන් සමන්ට කෙලින්ම තමන් කැමති දෙවි දේවතාව කෙනෙක්ට වන්දනාමාන කරනවා. සූර්යයන් දෙවියෝ හෝ වේවා, විශ්ව දෙවියෝ වේවා, පත්තිනි මෑණියෝ වේවා, ඒ වගේ දේව කෙනෙක්ට. ඒකට ඒ හරහා කතරගම් දෙවියෝ වේවා, එහෙම ඒක. තමන් කැමති දෙවි කෙනෙක් ඉන්නවා. එයා හරහා එනවා වරයක් දෙනවා ඥාති බලවේගයක් කරා මෙහෙම කරන්නේ. ඒ එකක්. තමන්ගේ මාම කෙනෙක් හරි කට්ටලි ශාස්ත්‍රය හා මනු ශාස්ත්‍රය කරොත් එහෙම එයාගෙන් ප්‍රයෝගික කරගෙන එමන් ශාස්ත්‍රයක් කරගන්න පුළුවන්. එහෙම ඒක තියෙනවා. එතකොට පහනක් දිගටම තියාගෙන ගිහිල්ලා ඉල්ලීමක් කරන්න ඕනේ. ප්‍රධාන ස්ථානවල කියලා තියෙනවා කතරගම, කැබැල්ලෑව, ඒ වගේ එක එක ප්‍රධාන ස්ථාන මුන්නේසරම ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ තැන් වලට ගිහම දවසර දෙන්නේ මේක පවත්වාගෙන ඉන්නේ කියන්නේ ශාස්ත්‍රය තව කෙනේ ශාස්ත්‍රය ප්‍රයෝගික කරගෙන තව කෙනෙකුට සෙතක් සලසන්න අවසර දෙන්න ওই ස්ථාන වලට යන්නම ඕනද ගිහිල්ලා මොනවද ඉතන කරන්නේ? අපි කියමු දැන් ওই ගොඩක් වෙලාවට කියනවා කබලෑව යනවා කියනවා. ඊට පස්සේ කඩවර දෙවියන් ළඟට ගිහලා කලාවෙමට යනවා. කතරගම යනවා, මුන්නේස්වරම් යනවා, සීනිගම යනවා. මේ වරම ශක්තිමත් කරගන්න ඒ ස්ථානවලට ගියාම දැන් ඔය කියන විදිහට සාමාන්‍යයෙන් අපිට සූනියම් දෙවියන්ගෙන් වරමක් දුන්නොත් එක විදිහක් කාලිමෑණියන්ගෙන් දුන්නොත් තව විදිහක්, කාලිමෑණියන්ගෙන් දුන්නොත් තව විදිහක්. ඒතර මේ හැමෝටම ඔය කියන හැමතැනටම යන්න ඕනද? නැත්තම් එයා ඔය කියන දෙවි කෙනෙක් දෙන වරමින් ඒ ශාස්ත්‍රය පවත්වාගෙන යන්න බැරිද? මෙහෙමයි, ඉතින් ඉස්සරවම එක එක තැන් වලට එහෙම ගියේ නෑ. දැන් ඇවිල්ලා ඥාති වර වේමයක් කරා වරම් ශාස්ත්‍රයේ වරම් ශාස්ත්‍රය විදිහට ඥාති බලපෑමක් නෙවෙන්නේ. ඒ ප්‍රධාන ස්ථාන වලට මම දකින විදිහට පුද පූජාවල් කරලා එතන ප්‍රධාන තැනකට එතකොට ඒ දෙවිවරු හෝ අතීතයේදී එම ස්ථානෙට ඇවිල්ලා එතන සටහනක් තියලා ඒ තැනකට ගිහිල්ලා අවසරයක් ගන්නවා. අවසරයක් කරනකොට අර ඥාතිය බලශක්තියක් වෙලා එයා වෙනවා. ඔබතුමා දැකලා ඇති, ඔය ඥාතියෝ කියනවා ආවේශ වෙලා, හරි මගේ පුතා මෙහෙමයි, උඹට මෙහෙමයි, උඹ ආරේට ඵලයන්, කතරගමට ඵලයන්, එහෙම කියලා. ඒවා පුද පූජාවල් තියලා අතීතයත් එක්ක සම්බන්ධ වෙලා ඒ අතීතයේ තියෙන වරමේ බලයක් තියෙනවා. අපි කියමුකෝ ඒ ශක්තියක් ගන්න. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් භාවනා කරලා තමාගේ හිත එක තැනක තියලා ඒක අරමුණක ගත්තට පස්සේ සමහර දේවල් දකින දේවල් තියෙනවා. ඉතින් ඒ තැන් වලට ගියාම ඒ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ දකින දේ, දැනෙන දේ, කියන්න පුළුවන් දේ, ඒ වගේ දේවල් එනවා. ඉතින් ඕක වෙනමම සබ්ජෙක්ට් එකක් කරා වෙනමම කතන්දරයක් තියෙන. ඉතින් අර අපේ ඉන්න අයට නොලෙජ් එකක් නැහැ, දැනුමක් නැහැ, දරින් දන්න අය වෙන මගක ගිහිල්ලා නොදන්න අයත් වෙන මගක ගිහිල්ලා සල්ලි උපයෝගී කරගෙන තියෙන ඔය හැම දෙයකම. ඉතින් ඒ තැනකට ගියාම කතරගම ගිහිල්ලා කාවඩින් නැටලා ඒ වගේ කරන අතීතයේ තියෙනවනේ ඒ හා බැඳිච්ච පුරාවෘත්තවල තියෙනවනේ දේවල් එක්ක. ඉතින් ඒ තැනට ගියාම ඒ කියන විදිහට පිළිවෙලක් තියෙනවා. කියන විදිහට පිළිවෙලක් තියෙනවා. ඉතින් යක්ෂපැත්තේ ආධාර කරගෙන යක්ෂයන්ට ගනුදෙනු කරලා යක්ෂයන්ට පහන් තියලා ඒ වගේ දේවල් කරලා යක්ෂ සේනාධිපතිවර ගන්නොත් එහෙම ලොකු දේවල් පිළි අරින්න දේවල් ඒවා වරම් පරහා යවන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය යක්ෂයෙක් කියන්නේ සමාජයේ තියෙන මේ මිනිසුන්ට වින කරනවා කියලානේ. ඔය කියන විදිහට යක්ෂයෝ මිනිසුන්ට උදව් කරන්න
බලාගෙන ඉන්නවද උදව් කරනවද ඔව් මෙහෙමයි කියනවා දැන් සූර්යයන් සුබ සූර්යයන් ගම්බාර දෙවියෝ කියන්නේ යක්ෂාත්මක තමයි ආ ඔඩිස යක්ෂා ආවේශයෙන් ඇවිල්ලා සම්බන්ධ වෙලා අතීතයේදීත් එමේ එතකොට යක්ෂයෝ කියන්නේ සම්ම්‍යාදුෂ්ටික පින් කරලා කරලා අන්තිමටම චේතනාව දරණු වෙලා යක්ෂාත්ම තියෙන මල යක්ෂාත්ම තුලයි එතකොට කොහොමද දැන් ගම්බාර දෙවියෝ ගම්බාර යක්ෂයෙක් වෙන්නේ කොහොමද संबंध लघु कथा पशुवादेवाद ඥාති වරේ තමන්ට යම් වරමක් දෙන්නේ ඒ ඥාතියට පින් කරගන්නත් ඒ ඥාතියා ඉන්න දෙවියන්ට පින් ලබා ගන්නත් කියලා. එතකොට ඔතනදීද වෙන්නේ ඔය දෙවියරුන්ගේ එක එක දැන් ඔය අපි කියන කැටගරි තියෙනවා නම් තියෙන්නේ. ඒ කියන්නේ දේවත්වයෙන් සලකනවා යක්ෂයෙක් විදිහට සලකනවා. ඒක වෙන්නේ අර වගේ එන ඥාතියා යම් පිනක් තමන්ගේ ඥාතියට කියලා කරගන්න වෙන අවස්ථාවකදීද නැත්නම් උදව් කරන්න තියෙන පිළිවෙලක්ද මේක? නැ මේමයි එක ඥාතියෙක් සම්බන්ධ වෙනකොට පෙර ආත්ම භාවවල එන ඥාති සම්බන්ධ වෙනවා. දැන් අපි මේ ස්ථානයේ කතා කරනකොට මෙතන මෙනිය පරල වගේ ආදරය අය මේ මිනිස්සුන්ට හොඳ ගමනක් යන්නේ මේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා තව තව අය සම්බන්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් මියගේ සෝනකට ගිහිල්ලා වැඩ කටයුතු කරනකොට එතනත් ඒ අය සම්බන්ධ. ඒ වගේ මේක ජාලයක් වගේ ඇති වෙනවා. समहार बलने असाधारण पेन असाधारण मेन पलिगानो अरवगानो मेव गई तमंसित नो ने मे देवल ग्राम तमन तमकद निर्णाम एक आयट तेरुमग्न एक वरम गियाट पे मन से तेरुंगो ने मे देवल मुग देवल मेवकोत्म अत मे आदमी मे विद्यत वेन्ट धर्म जन මොනවාරි ආගමක් හෝ ධර්මාවබෝධය හෝ මොනවාරි ආගමක් කර සාහැමයි අපි නිකම්ම නෝමල් ඉදන මිනිසුන්ට කෙනෙහිලිකම් කරන්න හොඳ නැහැ මිනිසුන්ට හොඳ දේවල් කරන්න ඕනේ එතකොට හදවත පිරිසිදු වෙන්න ඕනේ පිරිසිදු වුණාම තමයි මේ වගේ පිරිසිදු විදියට බලයක් හෝ වරයක් එන්නේ මොනවාරි දෙයක් දැන් මෙහෙත් තියෙනවා සමහරුන්ට මෙහෙත් කරන්න වෙනවා කිරණ බලවේග තියෙනවා භාවනාවෙන් එනවා ওই ශිව දෙවියෝ හරහා ශිව ශක්තිය හරහා කිරණ බලවේගයක් කරන ඒ ගණන ඒක හොඳ දැනුමක් තියෙන්න ඕනේ පරිපූර්ණ දැනුමක් තියෙන්න ඕනේ පත පොතේ තියෙන දේවල් කියවන්න ඕනේ දැන් ඇවිල්ලා මේ ඉගෙන ගන්න නැති සාමාන්‍ය ජනමත් නැති කෙනෙකුට දෙවියන්ගේ මේ මේකක් ඇවිල්ලා දැන් වරමක් කියන මිනිස්සේ ජ්‍යොතිෂ වේදය ඉගෙන ගන්න කැමති නැහැ නේද? ඒකෝල ඒ මිනිස්සයාට කරන්න පුළුවන් වරමක් තියෙනවා ජ්‍යොතිෂ වේදයක් තියෙනවා. ඒකෝල දෙකම එකට කරලා ඒ මිනිස්සයාට සාක්ෂියක් කරන්න පුළුවන්. යහපත කරන්න පුළුවන්. ඒ මිනිස්සයා කියන්නේ ආඥාතියා කිව්වා මේමයි අරකයි මේකයි කියලා. එතනම කරන්න බොරුව. බොරුව ඔව් බොරුව තමයි කරන්නේ. ඉතින් බොරුවක් වෙනවා ඇත්තක් වෙනවා. ඉතින් අර මිනිස්සයා සමහර වෙලාවට දන්නේ නැහැ ඥාතියා වෙනවා. එක එක ඥාතියෝ වෙන්න ඕනේ. අපේ අපේ මේ මේ සමාජයේ තියෙන ඕනේ එක එක මිනිස්සු විවිධාකාර මිනිස්සු. මේකට ඉඳලා ඔළුවට කොටනවා ඉන්නේ. ඒකත් ඔබ කියන විදිහට ඥාති එක එක මලගිය ඥාති ජීවමාන ඉන්න පුද්ගලයෙකුට ලං වෙන්නේ තවත් කෙනෙකුට සිතක් සලසන්නත් තමන්ගේ මෙලව ජීවත් වෙලා ඉන්න ඥාතියට උදව් කරන්නත් කියලා. ඉතින් එහෙම එන ඒ ඥාතිින්මද ඒ ඥාතිින්මද තව කෙනෙකුට වින කටින්න උදව් කරන්න. ඒ කියන්නේ දැන් අද සමාජයේ අපි ගොඩක් දකින කොඩි වින කරනවා කියලා. ඒ කොඩි වින කරන්නත් ඔයි දේවාලයකට ගිහිල්ලාමනේ කොඩි විනයක් කරගන්න ඕන. මොකද අපිට ගෙදර ඉඳන් කොඩි විනයක් කරගන්න බෑ. ඇදුරෙක් ලව්වම තමයි කොඩි විනයක් කරගන්න ඕන. ඒතකොට ඒ කොඩි විනය කරන්නත් ඔය කියන දෙවිවරු උදව් කරනවද? ඔය කියන දෙවිවරු යටතේ ඉන්න මලගිය ඥාතිය උදව් කරනවද? එහෙනම් කොඩි විනයක් කියන්නේ යක්ෂයන්ව ගෙනෙල්ලා කොහේ හරි තියෙන යක්ෂයෙක්ගෙන් වැඩ ගැනීම ක්‍රමයක් තමයි කොඩි විනයක් කරන්නේ. කොඩි විනයක් කරන ඒවා සම්ම්‍යාදුෂ්ටික ප්‍රතිවල කරරාය කරන්නේ නැහැ. යක්ෂයොත් එක්ක ගණිදෙනු කරන යක්ෂ ආත්මත් එක්ක දොළ දෙනවා කියලා අහලා ඇති ඔය සෝන් වල ඒ දේවල් එක්ක දොළ දීලා යක්ෂයොත් එක්ක ගණිදෙනු කරලා යක්ෂාත්ම බඳ ගන්නවා. ඒ බඳ ගන්න යක්ෂයෝ දැන් පත්තිරි මෑණියෝ හොඳ කරන හොඳ පුද්ගලයෙක් කරන වරන් ශාස්ත්‍රය කරන හොඳ පුද්ගලයෝ ගොඩක් කොඩි වින කරන පැත්තට අදී. කියන විදිහට මේ කොඩි වින කියන එක ඇත්තක්. කොඩි වින එක කියන එක ඇත්තක්. ඉතින් මේක පිළිබිඹ වෙන්නේ නැහැ. ඉතින් පිළිබිඹ වෙන්නේ නැහැ කියන්නේ මේ වගේ සමාජ මාධ්‍ය වල කියන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් සමහර වෙලාවට අර ගහචාරයේ සමාජයේ පෙර සංසාරයේ කරපු කුසල ලකුසල් එක්කම ඒ දේවල් බලපාන එහෙම දේවල් සාක්ෂයක් ඈත අතීතයේ තිබිලා තියෙනවා. දැනුත් ඒ දේවල් තියෙනවා හරියට දන්නේ නැහැ. දන්න කෙනෙක්සු බලනවා අපරාධී එයාගේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. ඒ කියන්නේ යක්ෂ ආත්මත් එක්ක විකටම ගණිදුරු කරලා තමනුත් මැරිලා යක්ෂයෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ දෙයකට හිත යොමු වෙනවා.
සම්මාදෘෂ්ටික පැත්තෙන් හොඳ දේවල් කරන කෙනෙකුට එහෙම හිතෙවෙමු වෙන්නේ නැහැ. අන්තිමට ඒකනේ සුද්ධ සූනියන් දෙවියෝ ඒ දේවත්වයට පත් වුණේ කැබැල්ලාවේ ස්ථානයේදී දෙවියන් දේවත්වයට දේව මේවකෙන් මේ ගමට එම සේව කරන් දේවත්වයට පත් වුණා. යක්ෂාත්මෙත් අවකාලයට යක්ෂාත්මෙත් ඉස උඩ්ඩි යක්ෂයා කියලා අහලා ඇති එහෙම සත්‍යයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ හරහා දැනුණු දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි ඉතින් දැන් ඉන්න අය ගොඩක් ඒ මනුෂ්‍ය ශාස්ත්‍රයේ වැළඳිලා ගිහලා තියෙන මොකද ඒ ළමයින්ගේ පරම්පරාවල් වල ඒගොල්ලන්ගේ පරම්පරාවල් වල නවීන දියුණුවත් එක්ක ඒගොල්ලෝ මනුෂ්‍ය ශාස්ත්‍රය කරන්න පෙළඹුණේ නැහැ. ඒවෙන් ආයත් වුණා. ඒවා ඇත්තලා ඒගොල්ලෝ වෙන වෙන දේවල් වලට ඉගෙන ගන්න කටයුතු ඒ දේවල් එක්ක ගිහලා වැළඳිලා ගියා. මනුෂ්‍ය ශාස්ත්‍රය ඒකත් එක්කම අපේ මේ ශාස්ත්‍රය වැළඳිලා ගියා. අද අපි බුද්ධ ශාස්ත්‍රවේදී ජයලල් පුංචිහව මහත්මයාත් එක්ක පිළිසඳර කියදුනේ මේ බුද්ධ ශාස්ත්‍රය පිළිබඳව යම් කිසි හැඳින්වීමක් කරන්න. අපි ඉදිරියේදීත් මෙවැනිම සාකච්ඡාවලදී බුද්ධ ශාස්ත්‍රයත් එක්ක තියෙන විවිධ පැතිකඩව ඔබට පෙළගස්වන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා සිනත ලංකා TV YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. මෙවැනිම වැඩසටහනකදී අපි ආයි හමු වෙන්න බලාපොරොත්තු වෙයි. ඔබට සමු දෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. තිනත ලංකා YouTube channel subscribe කරන්න. පහලින් නැති bell icon එක click කරන්න.